පසුගිය යුගයේ ලංකාවේ වඩාත්ම පසුබෑමකට ලක් වූ දිස්ත්‍රික්කයක් වශයෙන් තිබුණ මේ දිස්ත්‍රික්කය අද මේ රටේ වඩාත් දියුණු සංවර්ධිත 21 වැනි සියවසේ පුරවරයක් බවට පත්වෙන මේ මොහොතේදී මේ නව ආයෝජන ව්‍යාපෘති දෙක අපේ රජයේ ආර්ථික වර්ධන ප්‍රතිපත්තියේ ඉතාමත්ම වැදගත් සංදිස්ථානයක් ඇතිහටයි මම දකින්නේ. හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පසුගිය රජ කාලයේ යතිදල පහසුකම් සඳහා විශාල ආයෝජන ප්‍රමාණයක් සිදු කළත් එයින් රටට හෝ හම්බන්තොට ජනතාවට අවශ්‍ය කරන ප්‍රතිලාභ ලැබුණේ නැහැයි කියන්න මම කනගාටුයි. 2018 වෙනකොට අපි ලංකාවේ වාර්ෂික අපනයන ප්‍රමාණය ඩොලර් මිලියන 11,900ක් දක්වාත් ඍජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 2,400 දක්වාත් වැඩි කරගන්න පුළුවන් වුණා. ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජන ප්‍රමාණයක් වාර්තාගත කළ අවුරුද්ද 2018 වර්ෂයයි. මේ 2004 ඉදවන මිරිජ්ජ වෙල අපනයන සැකසුම් කලාපය 2015 අපි භාරගන්නකොට රජය මේක අක්කර 600කට ප්‍රමාණයක් හිස් භූමියක් විදිහට තමයි තිබුණේ. ඒ හිස් භූමිය අපිට පුළුවන් වුණා මේ වසර 2-3-4 ඇතුළට අද වෙන විට මේ දැවැන්ත ආයෝජන දෙකත් එක්ක මේ භූමිය සම්පූර්ණ ආයෝජන වලින් පුරවන්න. ඩොලර් බිලියන 17.5ක් තමයි 1978 සිට මේ දක්වා අපේ රටට ඇවිල්ලා දෙන ආයෝජන විදිහට ගන්නයි කියලා බලනකොට අද වැඩ ආරම්භ කරන මේ තෙල් පිරිපාදුවත් අපි මේ භූමිය ඉදිරියේදී දින සිමෙන්ති කර්මාන්තශාලාවේ විතරක් ඩොලර් බිලියන 4ක ඍජු විදේශ ආයෝජනයක් අපේ රටට ගලාගෙන එනවා. මාස 18ක් ඇතුළත මේ භූමියේ සිමෙන්ති කර්මාන්තශාලාවේ නිෂ්පාදන අපි ආරම්භ කරනවා. අවුරුදු 4ක් ඇතුළත එහා පැත්තේ තෙල් පිරිපහදුවේ නිෂ්පාදන අපි ආරම්භ කරනවා. ඒ සමගම අද අපි ලබන ඩොලර් බිලියන 17ක ආදායමට අලුතෙන් ඩොලර් බිලියන 7ක් අවුරුදු 4ක් ඇතුළත අපේ ආදායමට එකතු කරනවා. අපි හිතුවේ අලියා ලොකු දැවැන්ත සතෙක් වුණාට ඇහැ පුංචි නිසා අලියාට අලියාගේ තරම තේරෙන්නේ නැහැ කියලා. දෙයි හාඳුරුවනේ මේකේ තරම දැනගත්තේ දින 52. අපේ අගමැතිතුමාගේ තම හයියයි අලියාගේ වගේ. එතුමා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, රටේ සංවර්ධනය වෙනුවෙන්, නිදහස වෙනුවෙන් එතුමා දින 52 ඒ අභීත සටන අපි එක්සත් ජාතික පක්ෂයට අපි ගරු කළ යුතුයි කියන එක මම කියනවා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් මේ වැඩපිළිවෙලට මගේ ආශිර්වාදයේ 100%යි. අපි මේ ගමන යන්න ඕනේ. අපි මේ සංවර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉස්සරහට තියපු අඩිය අඟලක්වත් පස්සට ගන්නේ නැහැ කියන එක අපි කියනවා.